ශ්‍රී ලංකාවට මාධ්‍ය කලාව හඳුන්වා දුන්නු විශේෂයෙන්ම මාධ්‍ය කලාවේ ලංකාවේ ප්‍රමුඛයවන රයිලි ගුණසිංහ මහත්තයාගේ සහෝදරයාගේ මාධ්‍ය ආයතනය මේ වෙනකොට තමන්ගේ සහෝදරයාගේ පක්ෂය සහ අපේක්ෂකයාට සහයෝගය දක්වනා වළුවට ඔහුගේ ප්‍රතිවිරුද්ධ කඳවුරු නියෝජනය කරන ගෝඨාභය සභාවටමයි සහය දක්වන්නේ. මොකද මේ තත්ත්වය කොහොමද දකින්නේ? මේ රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් කලම්බලා සිංහල රාජ්‍යයක් බවට පත්කරන්න හුඟ දෙනෙක්ගේ ඔළුවේ තියෙනවන්නේ මේ 13 වෙනි වර්ෂයට සතවර්ෂයේ තිබිච්ච තැනකට යමාන් කරාම හරි කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියාගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකයි ඔය පාවිච්චි කරන මාධ්‍ය දියුණු වෙලා තිබුණාට මාධ්‍ය අයිතිකාරයාගේ මොලේ දියුණු නැහැ. ඒගොල්ලෝ 20 වෙනි සතේ නැත්නම් 22 වෙනි 21 වසරේ භාණ්ඩ පාවිච්චි කළාට 13 වෙනි සියවසෙන් මෙහාට ඇවිල්ලා නැහැ. ඒක ලොකු කලබගෑනියක් තියෙනවා. ඒක මාධ්‍ය කරුවන්ටත් හරි ප්‍රශ්නයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන හැමෝටමත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ විදියට වැටෙනකොට. මොකද සත්‍ය හොයා යන්නේ නැහැ මාධ්‍ය. සත්‍ය නෙවෙයි පිළිතරව් කරන්නේ, බොරුව. ඉතින් ඒක පාපකර්මයක්. ඉතින් අපිට ඉතින් ඒවා නීතියේ පදනම අනුව තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය අනුව බොරු කියන්න පුළුවන්. එනිසා බොරු දේශනා කළයි කියලා නඩු දාන්න බෑ. එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක අනුව අපි වැටගටුතු කළ යුතුයි.